සමාජභාවය මත පදනම් වුණු ප්‍රචණ්ඩත්වය කියන කාරණාව ගැන අපි දැන් වැඩසටහන් මාලාවක් ඔබ වෙත අරගෙන ආවා. ඒන් තවත් එක් වැඩසටහනක් තමයි මේ අද දවසේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙනවා විදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් ලෝකේ පුරාම අපි දන්නවා මේ GBV එහෙම නැත්නම් gender based violence එහෙම නැත්නම් අපි හිතමු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වෙලා සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය කියන කාරණා විවිධ විදිහට සිද්ධ වෙනවා. හැබැයි සාපේක්ෂව ගත්තහම දියුණු රටවල දියුණු නීති පද්ධතියක් තියෙන තැන්වල දියුණු මිනිස්සු ඉන්න තැන්වල මේක ඉතාමත් හොඳින් පාලනය කරගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. නැත්තම් එහෙම දෙයකට සම්බන්ධ වෙන කෙනෙකුට ලැබෙන ප්‍රතිවිපාක ටිකක් දරුණු වෙන්නට පුළුවන්. හැබැයි තවමත් මේ සාමාන්‍ය ආසියා කරේ මේ අපේ රටවල මේ තත්ත්වය තරම් හොඳින් කළමනාකරණය කරගන්න බැරි වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ගැන අපි කතා බහ කරන්නට ඕනේ. ඉතින් ඊට කලින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඉස්සෙල්ලාම ඔබතුමාලා කටයුතු කරන්න වෘත්තීය සමිතියක් විදිහට. මේ වෘත්තීය සමිතිය ඇතුලේ ආමන්ත්‍රණය කරන්න කාවද, කුමක්ද, මොන වගේ කාරණාද මුලින්ම කතා කළා? ඔව්, අපි වෘත්තීය සමිතියක් හැටියට සම්ප්‍රදායිකව නම් කල්පනා කරමින් ඉන්නේ බොහෝ වෘත්තීය සමිති ඉතාම සම්ප්‍රදායික ලෙස තමන්ගේ වැඩපොළේ තියෙන ප්‍රශ්න නැත්තම් වැටු ප්‍රශ්න ඒ වගේ දේවල් ගැන තමයි කටයුතු කරමින් හිටියේ. නමුත් අපිට දැන් පේනවා අද කාලේ ඇවිල්ලා තියෙනවා ඊට වැඩිය එහාට ගිය ප්‍රශ්න තමයි විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන් මුහුණ දෙන්නේ. ඒ ප්‍රශ්න බොහෝ දුරට වැඩපොළට සීමා වෙච්ච ප්‍රශ්න නෙමෙයි, මේ වැඩ ලෝකේ නැත්තම් වැඩපුලින් පිටත ඒ සේවක විශේෂයෙන් සේවක සේවිකාවන් යනකොට එනකොට ඒගොල්ලන්ගේ නේවාසිකාගාරවල ඇති වෙන ප්‍රශ්නත් අද වෘත්තීය සමිති ප්‍රශ්න හැටියට ගත්තේ නැත්නම් වෘත්තීය සමිති මේ අපේ සමාජිකයන්ට අදාළ නැහැ. ඒක නිසා අපි හිතනවා මේ සමාජභාවය පිළිබඳ ප්‍රශ්නය අද අපේ ශ්‍රම බලකායේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ අද ඉස්සර වගේ නෙමෙයි තරුණ තරුණියන්ට එහි නිදහස ගුණගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින නිසා ඒවත් අපි වෘත්තීය සමිති හැටියට ප්‍රවර්ධනය කරමින් ඒගොල්ලන්ව ශක්තිමත් කිරීමට අපි කටයුතු කළේ. මට කියන්න දැන් ඔබතුමාලාගේ වෘත්තීය සමිතියේ අපි වැඩමුරේ සම්බන්ධව, වේතන සම්බන්ධව, සේවක අයිතිවාසිකම් සම්බන්ධව කතා කරමින් ඉන්න අතරේ ඒ න්‍යායපත්‍රය තුළට මේ ජෙන්ඩර් බේස් වයලන්ස් කියන කාරණාව පිළිබඳ කටයුතු කිරීමක් දැන් ඇතුළත් වෙලාද තියෙන්නේ? ඔව්, අනිවාර්යයෙන්ම ඒවා ඇතුළත් කර නොගත්තොත් අපිට මේ වැටු ප්‍රශ්න ගැන කතා කරන්නත් බෑ. මොකද සේවක සේවිකාවන්ට වැඩපොළ ඇතුලේ දෙපයින් ඉඳලා ගෞරවණීය ලෙස කටයුතු කරන්න බැරි තත්ත්වයක් නම් වැඩපොළවල් ඇතුලේ තියෙන්නේ. તો කොහොමද වැටු ප්‍රශ්න ගැන අපි හාම්පුතුන් එක්ක බලගතු විදියට කේවල් කරන්නේ? ඒක නිසා සේවක සේවිකාවන් ශක්තිමත් කරන්න නම් ඔවුන්ගේ ප්‍රශ්න මත ඔවුන්ට දෙපයින් ඉඳලා ගෞරවණීය ලෙස කටයුතු කිරීමේ අවකාශ සංසාධිය යුතුයි. ඔබතුමා කියන්නේ ටිකක් මේ ඉදිරිගාමී කාරණාවක්. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳව වෘත්තීය සමිතිය අවධානය යොමු කළ යුතුයි කියන එකයි ඔබතුමා කියන්නේ. දැන් මේ වෙනකොටත් ඒ කටයුතු ආරම්භ කරලද, ඒ වගේ දේවල් උදව් උපකාර කරනවද, මොකද්ද ඔබතුමාලාගේ වෘත්තීය සමිතිය හරහා සිද්ධ වෙන්නේ ඒ කාරණාව ගැන? ඔව්, අත්‍යවශ්‍යම අපි සංගමේ විශේෂයෙන්ම බහුතරයක් වෘත්තීය සමිතිය අපේ සමාජිකාවන් ඉන්නේ. එතකොට අපිට දිගින් දිගටම මේ පැමිණිලි ලැබෙනවා වැඩපොළවල් ඇතුලේ සිදුවෙන දේවල් සහ මේ ඒගොල්ලන්ගේ නේවාසිකාගාරවල යනකොට එනකොට පාරෙදි සිදුවෙන දේවල් අපිට මේ දැනගන්න ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අපි ඒ ප්‍රශ්න අරගෙන කටයුතු කරමින් ඉද්දැද්දි තමයි අපි මේ නව ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වුණේ. මොකද මේ ව්‍යාපෘතිය තුළින් ඒ ප්‍රශ්න ඒ කියන සමාජභාවය නිසා ඇතිවෙලා තියෙන ගැටලු ආමන්ත්‍රණය කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒවා ගැන සේවක සේවිකාවන් දැනුවත් කරන්න. මොකද්ද මේ සමාජභාවය කියලා කියන්නේ? මොකද අද සමාජභාවය කියලා අපි කතා කරන්නේ අද ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩා එහාට ගිය ප්‍රශ්නයක් තියෙනවා. අද මේ සංක්‍රමණික මේ ලිංගිකත්වයට පත්වෙච්ච කරුණුත් ඒ අයටත් ඒ අයගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නෙත් අද ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒවා ගැන අපි කටයුතු කරන්න නම් ඒවා ගැන දැනුවත් කිරීම සඳහා අපිට මේ ව්‍යාපෘතිය අපිට හුඟක් අවකාශ ලබා දුන්නා. ඉතින් ඒක නිසා අපි අද සංගමේ
සාමාන්‍ය එදිනෙදා කටයුත්ත බවට පත්වෙලා තියෙනවා මේ සමාජ භාවය නිසා පැනනගෙන ප්‍රශ්න ගැන කටයුතු කිරීම. දැන් ඒ ව්‍යාපෘති යටතේ මේ වෙනකොට මන්තන එක කොච්චර කාලයක් දුවපු ව්‍යාපෘතියක්ද සහ මේ වෙනකොට මොනවාද කරපු දේවල් පිළිබඳව ඔබතුමාට දාලා අදහසක් මට ලබා දෙන්න පුළුවන්? ඔව්, ඇත්තටම මේ ව්‍යාපෘතිය මේ මේ අපි අපේ සංගමය ශ්‍රී මධ්‍යස්ථානයත් ක්‍රියා එක මේ ක්‍රියාපෘතිය ක්‍රියාත්මක කරන සංවිධාන දෙක හැටියට ඇක්ටඩ් කියන ආයතනේ අන්තර්ජාතික ආයතනේ එක්ක එකතු වෙලා යුරෝපීය සංගමයේ මේ ස්වභාවික නැත්නම් යුරෝපීය සංගමයේ මුල්්‍යමය ආධාරය යටතේ අපි කෙරුවේ 2020 අපි මේ මේ ව්‍යාපෘතිය අපි පටන් ගන්න. නමුත් 2020 ඇති වෙච්ච කොවිඩ් ප්‍රශ්නය නිසා අපිට මේ ව්‍යාපෘතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරුව ගියා. නමුත් දැන් වසර තුනක් අපි මේ ව්‍යාපෘතිය කරලා තිනවා. හැබැයි කොවිඩ් කාලේදී අපි දැක්කා විශේෂයෙන්ම මේ සමාජ භාවය කියන ප්‍රශ්නය බරපතල විදියට අපේ සමාජික සමාජිකාව නූන දුන්නු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සමාජිකාවන් මොකද ඒගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලා ගම්වල ගිහිල්ලා ඉඳෙද්දී ඒගොල්ලන්ට කලින් නොතිබුණු විදිහේ හිංසනයන්ට ලිංගික හිංසනයන්ට ඒගොල්ලෝ මුහුණ දුන්නා කියලත් අපිට වාර්තා කරලා තියෙනවා. එතකොට දැන් මේ කටයුතු වලදී සමහර විට අපිට එක්තරා මට්ටමකින් එහාට යන්න සිද්ධ වෙනවා. සමහර විට මේක නීතිමය කටයුත්තක් බවට පවා යන්නට සිද්ධ වෙනවා. එවන් කටයුතු සඳහා ඔබතුමාලාගේ සංගමය උදව් උපකාර කරලා තියෙනවද? එහෙම නැත්නම් එවන් කටයුතු මෙහෙවලා තියෙනවද? මොකද්ද මේ ගැන කිව්වොත්? ඔව්, දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම දැන් ඔය කියන ලිංගික හිංසනයක් නිසා තමයි කටුනායක නිදහස්වන කලාපේ ආයතනයක චමිලා කියන ගෑනු කම්කරු කාන්තාව ඇඟලුම් කර්මාන්ත එයා පීගම රෝහලට ගිය වෙලාවේ බෙහෙත් ගන්න එයාව දූෂණය කරලා ස්පිරිතාලයෙන් බිමට තල්ලු දාලා එයාව ඝාතනය කෙරුවා. ඒ සම්බන්ධයෙන් අපේ සංගමය තමයි කටයුතු කරේ. එයා අපේ සමාජිකාවක් නෙමෙයි. නමුත් අපි ඒක දැනගත්තු ගම වහම මැදිහත් වෙලා ඒ වෛද්‍යවරයාව ගැන වහම කටයුතු කරලා අන්තිමේදී ඉතාම දුප්පත් පවුලක කෙනෙක් ඈත පළාතක. නමුත් අපි ඒකට සම්පූර්ණයෙන්ම ඒකට ගිය නීතිමය වියදම් නීතිඥ වියදම් අපේ සංගමය දරමින් අපි ජනාධිපති නීතිඥයක් ඉදිරිපත් කරමු. අවසානයේදී ඒ වෛද්‍යවරයාට දඬුවම් ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේ අවස්ථා තියෙනවා සමහර වැඩපොළවල් වල මේ අපේ සමාජිකාවන්ම සමහර නිලධාරි මහතු ලිංගික වශයෙන් ඒගොල්ලන්ව පාවිච්චි කරපු අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ව නැත්තම් මේ ලිංගික අල්ලස් දණ්ඩ යොදාගත්තු අවස්ථා. අපි ඒ වෙලාවේ වහම මේ ප්‍රශ්නේ අරගෙන කටයුතු කරලා ඒ මේ කවුද නිලධාරි මහත්මයව ආයතනයෙන් ඉවත් කිරීමට දඬුවම් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් හැබැයි මේක ඉතින් නීති ප්‍රශ්නයක්ම නෙමෙයි. මොකද අපි නීතියට ගියොත් අපි දන්න මගේ දැනුම හැටියට අපිට මේ සඳහා කියලා කම්කරු නීතියක් අද නැහැ. නමුත් ඒක එතකොට අපිට යන්න වෙන්නේ සාපරාධී නීතිය යටතේ. එතකොට ඒකේ ක්‍රියාදාමය ඉතාම දුෂ්කරයි, දීර්ඝකාලීන වැඩක්. අනිත් එක ඒකේ හිංසනයට පත්වෙච්ච කාන්තාව තමයි ඔප්පු කරන්න ඕනේ එයා හිංසනයට පත් වුණා කියලා. ඒක ලේසි කරුණක් නෙමෙයි මේ මේ විශේෂයෙන්ම මේ පුරුෂාධිපත්‍ය සමාජයේ. ඒක නිසා අපි බලන්නේ ඒ මේවා ඇතිවෙන එක වළක්වීම සඳහා නීතියට එහා ගිය නැත්තම් නීතියට වැඩිය ක්ෂණිකව ගත හැකි පියවරක් ගැනීමටයි. ඉතින් මට ඒක විස්තර කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක. ඔව්, දැන් ඇත්තටම දියුණු රටවල බැල්මක් වචනයක් ඉඟිබිඟි කිරීමක් වුණත් මේ වගේ තත්වයකට මේ ප්‍රචණ්ඩත්වයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන් මට්ටමට ගන්න නීති සකස් කළ තියෙනවා. මේ මෑත ඉතිහාසයේ උදාහරණ ඔයගලන්ට ඕන තරම් දැක බලා ගන්න පුළුවන්. මම මේ වෙලාවේ ඒක කියන්නේ යන්නේ නැහැ. ඒතර මේ නීති පද්ධතිය අපිට ව්‍යවස්ථාපිත නීතියක් තියෙනවා. ඒක යටතේ මේ සේවකයන්ට විශේෂයෙන් මේ ඇඟලුම් කර්මාන්තයේ මේ වගේ අයට ඒ ආවරණය ලබා ගැනීම සඳහා යම් නීති පද්ධතියේ වෙනස් වීමක් සිදු විය යුතුද? නැත්නම් මේ තියෙන එක ඇතුලේ වැඩ කරගන්න පුළුවන්? නෑ, අනිවාර්යයෙන්ම නීති පද්ධතියේ වෙනසක් සිදු විය යුතුයි. ඔබ කියපු ඔය අවාසනාවකට අපේ රටේ මිනිසු අතර තියෙන ප්‍රචලිත මතය තමයි ලිංගික හිංසනය කියන්නේ එක දූෂණය කරන්න ඕන කියලා. නමුත් ඒක නෙමෙයි. ගියා බලන ආකාරයත් ලිංගික හිංසනයක්. ඉතින් ඒ තරමට දියුණුවට හිතන මේ සමාජයක් නෙමෙයි අපි ඉන්නේ. ඒක නිසාම අපිට අවශ්‍යයි නීතිමය රාමුවක් මේවා ගැන කටයුතු කරන්න. ඒ සඳහා තමයි අපි 2020
ජූනි මාසේ අන්තර්ජාතික කම්කරු සංවිධානයේදී අපි ලෝකයේ තියෙන සියලු වෘත්තීය සමිති සහ මේ හාම්පුතුන්ගේ සංවිධානය එකතු වෙලා අපි සම්මුතියක් මේ අනුමත කරගත්ත සම්මුති අංක 190 ඒ කියන්නේ මේ ලිංගික හිංසනයන් තුරන් කිරීමේ මේ සම්මුතිය කියලා. නමුත් අවාසනාවකට අද ලෝකේ තාම රටවල් හතරයි මේ සම්මුතිය අපරානුමත කරලා තියෙන්නේ. ලංකාවේ ආණ්ඩුව මේක අපරානුමත කරනවා කියලා අපිට විවිධ අවස්ථාවලදී පොරොන්දු දුන්නට තාමත් ඒක ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් ඒක නිසා මේ රාමුවක් හදා ගැනීම ලංකාවේ මොකද ඒකේ තියෙන වැදගත්කම තමයි ඒ මේ කියන්නේ මේ සම්මුති අංක 190 කියන එක මේ වැඩපොළට සීමා වෙලා නැතුව වැඩපොළින් පිටතත් සහ වැඩපොළට යනකොට එනකොටත් කරන මේ දේවල් කරපත් වෙන හිංසනයන් ඒකට ඇතුළත් වෙනවා. ඒ අනිත් එක තමයි අපිට තියෙන ප්‍රශ්නය අද ලංකාවේ මේ සමාජභාවය සහ මේ හිංසනය මේවා විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිතව සිදුවන විශේෂයෙන්ම මේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව සිදුවන දේවල් අපි දකින්නේ හුඟක් සංවිධාන තියෙනවා මේවා මාකට් කරන. මේවා මාකට් කරන්නේ මාකට් කරමින් මුල්‍යමය ප්‍රතිපාදන ගන්න උත්සාහ කරන මිසක් මේවා වැළැක්වීම සඳහා කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා අද වෙලා තියෙන්නේ ඒවා වෙනකම් බලන් ඉන්නවා සමහර සංවිධාන. ඒක අරගෙන ප්‍රචලිත කරලා ඔන්න අපේ සංවිධානය තමයි මේක ප්‍රසිද්ධ කෙරුවේ. මොකද අපි හිතන්නේ ප්‍රසිද්ධ කරන එක වැදගත්. ප්‍රසිද්ධ කරල විතරක් මදි. මේක වළක්වන්න කොහොමද කටයුතු කරන්න කියන එකත් ඉතා වැදගත් වෙනවා. ඒ සාපේක්ෂව ගත්තොත් එහෙම අපි හිතමු විශේෂණ ඔබතුමා ඇඟලුම් කර්මාන්තේනේ ගොඩක් කාලවට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වෘත්ති සම්බන්ධව. එතකොට මේ සාපේක්ෂව ගත්තොත් එදාට වඩා අද තත්ත්වය කොයි විදිහටද වෙනස් වෙලා තියෙන්නේ? හොඳ පැත්තටද නරක පැත්තටද? නෑ, එකක් තියෙන්නේ සාපේක්ෂව ගත්තොත් එම අද අපේ ශ්‍රම බලකායෙන් බහුතරය කාන්තාවන්. එතකොට ඒක නිසාම මේ ප්‍රශ්නය ඉතාම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එදිනෙදා සිදුවෙන සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට මේවා ගැන යම් දැනුවත් භාවයක් නැත්නම් සංවේදී භාවයකුත් දැන් සමාජයේ තියෙනවා. නමුත් අපි දන්නවා මේක පුරුෂාධිපත්‍ය සමාජයක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට පිළිගන්න වෙන දෙයක්. එතකොට මේ පුරුෂාධිපත්‍ය සමාජය තුළ කාන්තාවන්ට විතරක් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. පුරුෂයනුත් මේ මේකට සම්බන්ධ කරගත යුතුයි. මොකද මේක සමාජ ප්‍රශ්නය. අපේ රටේ කවුරු හරි හිතනවා නම් අපේ රටේ අනාගතය දියුණු කරන්න පුළුවන් වෙන්නේ අපේ රටේ මේ තෘප්තිමත් ශ්‍රම බලකායක් ඉන්නවනම් විතරයි. එතකොට තෘප්තිමත් ශ්‍රම බලකායක් හැදෙන්න නම් ඒ සේවකයින්ට තමන්ගේ වැඩබිම තෘප්තිමත් වැඩබිමක් බවට පත් වෙන්න. ඒ තෘප්තිමත් වැඩබිමක් බවට පත් වෙන්න නම් ඒ සේවක සේවිකාවන්ට හිමි ගෞරවය ගරුත්වය ලබා දිය යුතුයි. ඉතින් මේ හිංසනය පිටුදැකීමට කටයුතු නොකර මේ රට සංවර්ධනයක් ගැන කතා කරනවා නම් අපි හිතන්නේ ඒක කරන්න බැරි දෙයක්. ඒක නිසා මේක අපේ රටේ සංවර්ධනයටත් අදාළ දෙයක්. ඒක නිසා මේක පිරිමි සහ කාන්තාවන් සියලු අය එකතු වෙලා කළ යුතු දෙයක් හැටියටයි අපි සලකන්නේ. එකෙන් මේක සමාජයේ වැඩක් බවට පත් වෙලා තියෙන කෙනෙක්. දැන් මේක සංස්කෘතියට මුල් බැහැගත්තු කාරණාවක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. මේ මොකද පුරුෂයා මූලික සහ පුරුෂයා උත්තම කියන ක්‍රමය තමයි අපේ හැදිලා තියෙන්නේ. දෙතුමා කියන්නේ ඔක්කොම ඒ කියන්නේ නීතිමය පැත්තෙන් විතරක් නෙමේ සදාචාරයේ පැත්තෙනුත් ඒ විදිහටත් අපි හැම පැත්තෙම මේක වෙනස් කරන්න සටන් කරන්න ඕනේ කියන කාරණාව. අනිත් එක තමයි අපි දන්නවා දැන් ඇඟලුම් ශේෂ්ත්‍රය ගත්තාම ජාත්‍යන්තර විවිධ ජාත්‍යන්තර සන්නාම තියෙනවා. දැන් ඒගොල්ලන් විවිධ සීමාවන් පනවල තිබෙනවා ඔවුන්ගේ වෙනදාම ලබා දෙන්න නම්. ඒවැයෙන් යම්කිසි පාලනයක් ඇවිල්ලා තියෙනවද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ අපේ රටේ මේ ඇඟලුම් සපයන සේවා යෝජක සමාගම් මේ ප්‍රශ්නේදී ඒගොල්ලන්ට විශාල භූමිකාවක් රඟ දක්වන්න පුළුවන්. මොකද මේ ඒගොල්ලන්ගේ සේවකයෝ. ඒගොල්ලන්ගේ සේවිකාවෝ. ඒගොල්ලන්ට තෘප්තිමත් ලෙස ඒගොල්ලන්ව ශක්තිමත් ලෙස පවත්වාගෙන යන්න නම් ඒගොල්ලන්ට ගරුත්වයක් ඇතුව තමන්ගේ වැඩපොලේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් මේකේ. ඒකදී වෘත්තීය සමිති වගේම සේවා යෝජකයින්ට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා සමහර වෙලාවට මේ සිදුවීම් වල රුඟක් වෙන්නේ ඉහළ කළමනාකාරීත්වයෙන් නෙමෙයි
අර මැද කළමනාකාරීත්වයේ තමයි මේවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ සේවා යෝජක සමාගම් වල behavior එක නැත්තම් ඒගොල්ලන්ගේ හැසිරීම මේ ගැන කටයුතු කිරීමට ලොකු වගකීමක් තියෙනවා සන්නාම හිමි සමාගම් වලට. මොකද දැනට ඒගොල්ලෝ හැම මේ සන්නාම හිමි සමාගමක්ම යම් ආයතනයකට ඇනෝම් ලබා දෙද්දී ඒගොල්ලෝ චාර්ය ධර්ම පද්ධතියක් ලබා දෙනවා. නමුත් මේ චාර්ය ධර්ම පද්ධති වල නැහැ මේ සමාජභාවය නිසා ඇතිවන හිංසනය වැළැක්විය යුතුයි කියන එක. ගරුත්වය ලබා දිය යුතුයි කියන එක තියෙනවා. නමුත් මේක විශේෂ ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන්ම මුකුත් නැහැ. ඒ වෙනුවෙන්ම මොකක්වත් නැහැ. ඒක විශේෂයෙන් ගත යුතු ප්‍රශ්නයක්. අපි හිතනවා ඒක විතරක් ප්‍රමාණවත් නැහැ කියලා. අපි යෝජනා කරන්නේ අපි දැන් මේ අපි හඳුනගෙන තියෙන මේ සිදුවීම් අනුව අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ඇඟලුම් කර්මාන්තයේ මේක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් ඒ කාන්තාවන්ට ශක්තියක් නැහැ ඉදිරිපත් වෙලා කියන්න. මොකද ඒක පාවිච්චි කරන්න බලාගෙන ඉන්න අය ඉන්නවා මිසක් ඒවට ඒගොල්ලන්ට ශක්තිය දෙන්න ලබා දෙන්න අය නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ අපි කියන්නේ මේක ගැනුම්කරුවන්ට විශේෂයෙන්ම ඇනෝම් ලබා දෙන ගැනුම්කරුවන්ට ඒ හාම්පුතුන් සහ ෘතිය සම්පතිත් එක්ක එකතු වෙලා යම්කිසි ගිවිසුමකට අපි එළඹිය යුතුයි මේ වගේ සිදුවීම් වැළැක්වීම සඳහා. ඒ ගිවිසුම නීතියෙන් බැඳෙන ගිවිසුමක් බවට පත්විය යුතුයි. දැන් ලෝකේ බොහෝ රටවල් කීපයක ඒ හා සමාන මේ එන්ෆෝසබල් බ්‍රාන්ච් ඇග්‍රිමෙන්ට් කියන ඒ කියන්නේ නීතියෙන් ක්‍රියාත්මක කර ඇති ගැනුම්කරුවන්ගේ ගිවිසුම් මේ ගිවිසුම් හදලා දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එවැනි ගිවිසුමකට මේ ගෙනීම සඳහා අපි යම්කිසි බලපෑම් කිරීමේ ක්‍රියාදාමයකට යන්න තමයි බලාපොරොත්තු. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙනකොටත් ඒ ගැන කල්පනා කරලා තියෙනවද? වැඩ කරලා තියෙනවද ජාත්‍යන්තර ආයතනවලට බලපෑම් කරන්න? ඔව් දැනටමත් අපි මේ අපිට සිදුවීම් කීපයක් එක්ක අපි ජාත්‍යන්තර ගැනුම්කරුවන්ටත් මේවා ගැන පැමිණිලි කරලා තියෙනවා. නමුත් අර වගේ නීතියෙන් ක්‍රියාත්මක වන ගිවිසුමක් හදා ගැනීම පිළිබඳව අපි දැන් මූලික වශයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන ක්ලීන් ක්ලෝත් කැම්පේන් වගේ ජාත්‍යන්තර සංවිධානත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. දැන් වෘත්තීය සමිතියක් විදිහට දැනට වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් විදිහට මේ ජෙන්ඩර් බේස් වයලන්ස් සම්බන්ධව නැත්නම් ස්ත්‍රී මේ සමාජභාවීය සම්බන්ධව ඇති වෙන ප්‍රචණ්ඩත්වය ගැන කටයුතු කිරීමේදී ඔබගේ සමාජික සමාජිකාවන්ට දෙන්න තියෙන පණිවිඩය මොන වගේ එකක්ද? කොහොමද මේක කරන්න ඕනේ? මම හිතන්නේ වැදගත්ම ප්‍රශ්නයක් ඔබ හැමෝම මොකද අපේ සමාජික සමාජිකාවන් මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. මොකද ඒක ඒවා ඉතාම සංවේදී විය යුතු කාරණා. මොකද නැත්තම් වෙන්නේ මේක නිකන් පිළි අරගෙන නිකන් ඉඳීමක් නෑ. ආ මේ දැන් උදාහරණයක් ඇටියට සමහර ආයතනවල පිරිමි සුපෝයිසරු ඒ කාන්තාවන්ව මේ නිකන් යන ගමන් අතගාගෙන යන. ඉතින් අපේ සහෝදරියන් සමහරවිට අපේ සමාජිකාවනුත් මේවා ගැන ඒක සලකන්නේ නෑ. ඊට පස්සේ නිකන් අතගාලා නවතින්නේ නැහැ. ඊට පස්සේ තව ඒකට ප්‍රතික්‍රියා දක්වන්න නැත්තම් ඊළඟට හිතනවා එයත් ඒක පිළිගත්තා කියලා. නමුත් ඒකට වහම ප්‍රතික්‍රියා දක්වීමේ අයිතියක් තියෙනවා. මොකද කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙකුට මේ අතපත ගන්න. ඉතින් ඒක නිසා මේවා ගැන සංවේදී විය යුතුයි. මේවා හිංසනයේ ආරම්භක අවස්ථාව. ඒක නිසා මේ තමන්ට මේවට විරුද්ධ වීමට අයිතියක් තියෙනවා. ඒ වගේම විරුද්ධ විතරක් විලා මදි ඒවා නියැලෙන අය ගැන පැමිණිලි කිරීමට අයිතියක් තියෙනවා. ඒ සඳහා තමයි වෘත්තීය සමිතියක් තියෙන්නේ. වෘත්තීය සමිතිය තියෙන්නේ හුදෙක් පඩි ප්‍රශ්න ගැන නිවාඩු ප්‍රශ්න ගැන විතරක් නෙමෙයි ගෞරවනීය ලෙස වැඩපොලේ රැකියාව කිරීමට තත්ත්වයක් ගොඩනගා ගැනීමත් වෘත්තීය සමිතියට තියෙන වගකීම. ඒක නිසා තමන්ට තියෙන මේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට අපි වෘත්තීය සමිතියට වගකීමක් තියෙනවා. තමන්ගේ සමාජිකයන් දැනුවත් කරන්න අපේ සමාජික සමාජිකාවන්ට වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ පිරිමි සහෝදරවරුන්ට අපි කියනවා තමන්ගේ වැඩපොලේ කාන්තාවන් එක්ක එකට එකම එක සමාන ලෙස සලකලා ගෞරවණීය ඔවුන්ට සලකන්නේ නැත්නම් කවදාවත් ඒ වැඩපොලේ ශක්තිමත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න බෑ. මොකද ඒගොල්ලෝ ඉන්නේ අවිශ්වාසයෙන් තමන්ගේම සේවකයන් ගැන අවිශ්වාසයෙන්. ඒක නිසා මේ සමාන ලෙස සලකලා ගෞරවනීය ලෙස සලකලා
එකට එක එක එකා වගේ කටයුතු කිරීමේ තත්වයකට අපේ පිරිමිකම් කරුණු පොළඹවා ගැනීම ගත යුතුයි. ඒගොල්ලොත් මේවා ගැන දැනුවත් විය යුතුයි. මේවා අපිට තියෙන අයිතිවාසිකම් මිසක් ආයතනයේ නැත්නම් අනුකම්පාව මත අපි ලබා ගත යුතු දේවල් නෙමෙයි. අපේ අයිතිවාසිකම් කියන එක ගැන අපේ සමාජිකාවන් දැනුවත් විය යුතුයි කියලා කියන පණිවිඩය තමයි අපිට වැදගත් වෙන්නේ. අනික් කාරණා තමයි මට ඔයකම අතුවෙච්ච දැන් 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 තනියෙන් කවුරු කාට හරි යම් කිසි දෙයක් තනියෙන් සිද්ධ වෙනකොට එයා ඒකට ප්‍රතික්‍රියා දක්වන්න බයයි. සමහර රස්සාව නැති වෙයි, සමහර වෙනින් දේවල් වලට මුහුණ දෙන්න වෙයි. දැන් ඔබතුමාලට බෑද සංවිධානය කරන්න? යම් කිසි කෙනෙකුට සිද්ධ වෙන දෙයක් වෙනුවෙන් අනික් හැම දෙනාම එකතු වෙලා හඬ නගන්න පුළුවන් මට්ටමට. ඒ බුද්ධි සමතිය කියන්නේ ඒක තමයි. නැත්නම් ඉතින් බුද්ධි සමතිය වැඩක් නෑ. ඒකනේ අර තියෙන එක කතාවක් තියෙනනේ. එක කම්කරුවෙකුට වෙන තුවාලය සියලුම කම්කරුවන්ට වෙන තුවාලයක් ලෙස සලකන්නේ නැත්නම් ඒ තුවාල සිදුවීම වළක්වන්න බෑ. ඒක නිසා කියන්නේ බුද්ධි සමතියක් තියෙන ඒවටනේ ඉතින් අපේ සමාජිකයෙකුට හෝ සමාජික නොවන කෙනෙකුට වුණත් එහෙම දෙයක් වෙනවා නම් ඒවට සංවේදී විය යුතුයි. තනියම කෙනෙකුට ඒව ගැන කටයුතු කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද එහෙම කටයුතු කරන්න ගියාම එයාව තනි කරලා එයාගෙන් පළිය අරගෙන එයාට අන්තිමේදී වෙන්නේ රැකියාව නැති වීම. ඒක නිසාමනේ කාන්තාව ඉදිරිපත් වෙන්නෙත් නැත්තේ මේවා කියන්නේ. නමුත් වැඩපොළ මට්ටමේ මේවා ගැන සංවේදී වෙනවනම් එක්කෙනෙකුට යමක් සිදු වුණු වහම අනිත් අය වහම ඒකට විරෝධය පාන පුළුවන් තත්ත්වයකට දැනුවත්භාවයක් අපේ සමාජිකව නැති කිරීමත් ඉතාම අවශ්‍යයි. එහෙම නැතුව මේක තනියම මේ සමාජභාවය නිසා ඇති වෙන හිංසනය තනියම තුරන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තනිවම කටයුතු කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. අපි උදාහරණයක් ඇටියට අදාළ කෙනා ඉදිරිපත් වෙන්නේ නැත්තම් අනිත් අයට මුකුත් කරන්න බෑනේ. ඒ නිසා අදාළ කෙනා ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අදාළ කෙනාට ඉදිරිපත් වීමට ශක්තිය ලබා දෙන්න අනිත් අයටත් අවශ්‍යතාවයක්. දැන් මේ වගේ දේවල් පැමිණිලි කරන්න පුළුවන් යාන්ත්‍රණයක් මේ පොදු සේවක සංගමයේ ඇතුලේ තියෙනවද? මෙහෙම මොන පැමිණිල්ලක් කරන්න? ඔව්, අපේ වෙනම තියෙනවා මේ හදිසි පණිවිඩ දැක්වීම සඳහා දුරකථන අංකයක්. ඒක පොඩ්ඩක් කියන්න මතකද ඔබතුමාට? මට මතක හැටියට නම් 198 කියන දුරකථන අංකය, 1198 කියන දුරකථන අංකය. ඒකට පණිවිඩයක් දුන්නු ගමන් අපේ වෙනම ඩෙස්ක් එකක් තියෙනවා, වෙනම අංශයක් තියෙනවා ඒ ගැන කටයුතු කරන. එතකොට ඒ අයගේ මාර්ගයෙන් වහාම ඒකට අවශ්‍ය තොරතුරු අරගෙන එකක් අපේ උපදේශන සේවාවක් තියෙනවා. ඒ උපදේශන සේවා මාර්ගයෙන් එයාට උපදෙස් දෙනවා යාව මානසිකව ශක්තිමත් කිරීම සඳහා. අනිත් පැත්තෙන් ඒක අපේ කෘතිය සමිතියක් සාකාවක් තියෙන තැනක නම් වහම අපි කළමනාකාරීත්වයක් එක්ක ඒ ප්‍රශ්නය ගැන කටයුතු කරනවා. කෘතිය සමිතියක් නැති තැනක නම් අපි ඒ අයට උපදෙස් දෙනවා මොකක්ද කළ යුත්තේ කියන එක. දැන්ට ශාඛා කීයක් තියෙනවද ඔබතුමාලාගේ පොදු සේවක සංගමේ? අපේ දැනට ශාඛාවල් 22ක් විතර තියෙනවා. ලංකාව පුරා? ලංකාව පුරා විදහස්වලට කලාප සහ විදහස්වල පරිපීඨක කර්මාන්තසාර. ඒ හරහා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ අනිවාර්යයෙන්ම අපිට ඒ ක්‍රියාත්මක වෙලක් තියෙනවා. ක්‍රියාත්මක වෙලා යම් යම් පියවර අරන් තියෙනවා. පියවර අරගෙන දඬුවම් දුන්නු අවස්ථා තියෙනවා. ඒ වගේම අපි අධිකරණයට ගිහිල්ලා නියෝග ගත්ත අවස්ථා තියෙනවා. නමුත් අපිට ඕනේ මේවා තියාගෙන පෙන්න ඉන්න නෙමෙයි, මේවා වළක්වීම සඳහා අපි පියවර ගැනීමේ කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉවසෝ ඇති ක්‍රියාත්මක ඉවසෝ ඇති අපි ක්‍රියාත්මක වළක්වීම. හොඳයි. එමුනා ඉතින් මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ස්ත්‍රී පුරුෂ සහ පොදුවේ සමාජ භාවයේ සම්බන්ධ සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය ගැනයි අපි කතා බහ කරලා විශේෂයෙන් වෘත්තීය සමිති මට්ටමින් මේ පිළිබඳව අදහස, සේවක මට්ටමින් මේ පිළිබඳව අදහස එතුමා අපිට ප්‍රකාශ කළා. එසේනම් අදට සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. නැවතත් හමු වෙන බලාපොරොත්තු ඇතුව.